මේ අතරින් එකම ශාකයෙන් ලබා ගන්නේ මොනවාද? ඒ කරද බුංගු හා කරාබු. B. ඉඟුරු පියලි හා කොත්තමල්. C. සාදික්කා හා වසාවාසි. D. චුන්න පූග හා නාගවල්. කරද බුංගු කියන්නේ අපි එනසාල් කියන්නේ. හා ඒවත්. කරාඹුනටි ගන්න ගහක් මම දන්න විදිහට එනසාල් කියන්නේ නිකන් ඉඟුරු ගහ වගේ ගහක්. ඒක වැවෙන්නේ මේ 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 සෙවන සහිත ප්‍රදේශවල. එතකොට ගොඩක්ම දැන් ලංකාවේ එනසාල් වවන්නේ මේ මධ්‍ය කඳු කරේ. නකල්ස් ආශ්‍රිත. නකල්ස් ආශ්‍රිත. මොකද මේ මියනත් එක්ක හිරුවෙලිය ලැබෙන ප්‍රමාණය අඩුයි. ඒක නිසා එනසාල් හන්දර වැවෙනවා. මං හිතන්නේ ඒක හැබැයි මම පසු කාලවල කියවලා තියෙන පරීක්ෂණ පත්‍රිකාවක් ඔය ඒ එනසාල් වතු ආශ්‍රිතව අර කලින් කැලෑවල් වල හිටපු ඒ සත්තු මොකද ඔය මධ්‍ය කඳු කර ආශ්‍රිතව ඉන්නේ ගොඩක්ම කුඩා සත්තු ඔය පොඩි අපි කියන්නේ අංකටුස්සෝ එතකොට ගෙම්බෝ ඒ වගේ පොඩි සත්තු ගොඩක් අර එනසාල් වතු වලට ඒ තියෙන පරිසර සත්වන් වලට ඇඩැප්ට් වෙලා තියෙනවා. හැබැයි ඉතින් එහෙම කියලා මේ කැලේ කපලා එනසාල් වවන එක හොඳ දෙයක් නෙමෙයි. කියන්නේ කැලේ ආශ්‍රිත වුණත් මොකද ඒවා සෑහෙන සංවේදී පරිසර බව. ඒ එනසාල් වැවෙන්නේ පොළොව මත නේද? පොළොව මත. හරි. එතකොට දන්න විදිහට ඉඟුරු පියලි කියන්නේ අලයක්. කොත්තමල්ලි කියන්නේ ඇට. ඉන්න පූක නම් මන් දන්නේ නාගවල්ලි කියන්නේ නම් බුලත්. සාදික්කා හා වසාවාසි එකම ගහෙන් එන්නේ. මොකද සාදික්කා කියන්නේ සාදික්කා ඇතුලේ තියෙන අර පුවක් ගෙඩිය වගේ ඇටේ. වසාවාසි කියන්නේ ඒක වැහිලා තියෙන අර ඇතුලේ තියෙන ලෙල්ල. චුන්න පූග කියන්නේ මොකක්ද? ඒක නම් මම හරියටම දන්නේ නැහැ නේ. සාදික්කයි වසාවාසි දෙකේම එකේ. සාදික්කා හා වසාවාසි.